නැගෙනහිර යුක්‍රේනයේ බක්මූට් නගරය ආසන්න කලාපය තුළින් රුසියානු හමුදා විසින් නවතම ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. යුක්‍රේන පාවල හමුදා ප්‍රධානි ඔලෙක්සැන්ඩර් සිරස්කේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ දක්වා බක්මූට් ආසන්නයේ අනුගමනය කළ ආරක්ෂක පියවර වෙනුවට රුසියානු හමුදා ප්‍රහාරක මට්ටමකට වෙනස් කර පවතින බවයි. මේ සමග ගත වූ සමයේ අහිමි වූ කලාප මුදා ගැනීම සඳහා රුසියානු හමුදා ඉදිරියට ගමන් කිරීමට තැත් කරනු ලබන බව ප්‍රකාශ කළා. මේ සමග බක්මූට් නගරයට දකුණු සහ බටහිර කලාප තුළ ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වන බවයි හෙළි කර තිබුණේ. බක්මූට් නගරය ආසන්නයේ රුසියානු හමුදා මෙම වැයම මාස ගණනාවකට පසු ඉදිරියට ගමන් කිරීමේ උත්සාහයක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර දකුණු යුක්‍රේනයේ කෙරසන් නගරය සහ සැපොරිසියා කලාපයේ උප නගරය වෙත රුසියානු හමුදා විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණා. සැපොරිසියා නගරය වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් දේපළ හානි පමණක් සිදුව ඇති බවයි ප්‍රකාශ කළේ. මේ අතර ඩොනිට්ස් කලාපයේ අවඩියෝකා නගරය ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා ප්‍රහාර අඛණ්ඩව සිදුවන බව යුක්‍රේන වාර්තා මගින් හෙළි කර තිබෙනවා. මේ සඳහා යුක්‍රේන හමුදා සාර්ථක ප්‍රතිචාර පළ කරන අතර මේ දක්වා භූමියේ වෙනසක් සිදුව නොමැති බවයි ප්‍රකාශ කළේ. යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය අද කියා සිටි ක්‍රයිමියානු අර්ධද්වීපයේ ස්ථාන කිහිපයක් මුල් කර ගනිමින් යුක්‍රේන හමුදා විසින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි. මෙහිදී සිදු වූ හානි පිළිබඳ වාර්තා නොපවතින අතර අර්ධද්වීපයේ ස්ථාන කිහිපයකට මිසයිල පතිත වී පැවති බව හෙළි කර තිබෙනවා. මේ සමග සැපොරිසියා කලාපයේ රොබෝටයින් නගරයට බටහිර දිශාව තුළින් යුක්‍රේන හමුදා නැවතත් ඉදිරියට ගමන් කරන බවයි ISW වාර්තාව මගින් හෙළි කර තිබුණේ. මේ අතර මේ දක්වා කෙරසන් කලාපය බාරව සිටින ලද රුසියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨයෙකු වන මිහයිල් ටිපෙන්සි එම තනතුරෙන් දෙරපාහැර තිබෙනවා. මේ සමග ඔලෙක් මකරවිච් එම තනතුරට පත් කර ඇති බවයි ISW වාර්තාව මගින් ප්‍රකාශ කළේ. රුසියානු හමුදාවේ දිනේ වාර්තාවෙන් අද කියා සිටි ඩොනෙට්ස් කලාපයේ ස්ථාන කිහිපයකින් රුසියානු හමුදා ආරම්භ කළ නව ප්‍රහාර වේවන විට සාර්ථකව සිදු වෙමින් ඇති බවයි. මෙහිදී බක්මූට් අවඩියෝකා මරින්කා සහ ක්‍රස්නොලිමන් නගර තුළින් රුසියානු හමුදා ඉදිරියට ගමන් කිරීමට තැත් කරන බවයි ප්‍රකාශ කළේ. එම නගර තුළදී රුසියානු හමුදා දිනේ සිදු කළ ප්‍රහාර මගින් යුක්‍රේන භටයන් 285 දෙනෙකු ඝාතනය කළ බව පවසා තිබෙනවා. මෙහිදී අමෙරිකාව විසින් යුක්‍රේනය වෙත සපයන ලද M777 කාලතුවක්කු පද්ධති කිහිපයක් රුසියානු හමුදා විසින් වනසා දැමූ බවයි නිවේදනය කළේ. මේ සමග සැපොරිසියා කලාපයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා යුක්‍රේන හමුදා දැරූ වෑයම් කිහිපයක් දිනය තුළදී අසාර්ථක කරන ලද බව සඳහන් කළා. මෙම ගැටුමේදී රුසියානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර මගින් යුක්‍රේන භටයන් 60 දෙනෙකු ඝාතනය කළ බවයි පවසා තිබුණේ. මේ වන විට ඊසාන දිග යුක්‍රේනයේ කෝපියන්ස් නගරය ආසන්න කලාපය තුළින් යුක්‍රේන හමුදා නව ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කරන අතර මෙය වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමනය කරන බව දැනුම් දී තිබෙනවා. මේ අතර රුසියාවේ RIA වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ යුද භූමියේ මතුව පවතින අර්බුදකාරී තත්ත්වය සමග යුක්‍රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි මානසික අවපීඩන තත්ත්වයකින් පෙළෙන බවයි. අරමුදල් සම්බන්ධ ගැටලු මේ සඳහා බලපා ඇති බවට වාර්තා පළ කර තිබුණා. මේ සමග යුක්‍රේන ජනපතිගේ බිරිඳට අයත්ව තිබූ ක්‍රයිමියාවේ වටිනා මන්දිරයක්ද රුසියානු බලධාරීන් විසින් අලෙවි කර තිබෙනවා. මේ අතර යුක්‍රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම පිළිබඳ රුසියාවේ ව්‍යාජ ප්‍රචාරණ ජාලයට ස්තුතිවන්ත වන බවයි. යුක්‍රේනයේ වෙත ආයුධ හිඟයක් නොපවතින අතර F-16 ප්‍රහාරකයානා ඉතා ඉක්මනින් ළඟාවන බව පවසා තිබුණා. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයෙකු වන මාක් රට් සමග පැවැත් වූ සාකච්ඡාවක් තුළ අතිරේක ගුවන් ආරක්ෂණ පද්ධතිය ලබා දීමට එකඟ වූ බවයි නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.